ඇමරිකාවේ පුරවැසිභාවය අහෝසි කරගෙන දැන් ජනාධිපති වෙනට එනවා කියලා කතාවක් තියෙනවානේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඍජුව කියන්න ඕනේ මේ ගැන අදහස. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළඹ වරායේ නැගිනිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් එකඟද නැද්ද? ඒව අත්‍යවශ්‍යයි. ඊළඟ ගෝඨාභයට එන්න බැරුණොත් බැසිල් එනවා කියලා බැසිල් යටින් වැඩ කරගෙන යනවලු. බැසිල් රාජපක්ෂ. ඉතින් බැසිල් රාජපක්ෂට පුළුවන්ද කියලා අපි අහන්න ඕන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයා. එතුමාට ඉන්දියානු සම්බන්ධයකුත් තියෙනවා. ඇමරිකානු සම්බන්ධයකුත් තියෙනවා. ඉන්දියානු සම්බන්ධයකුත් තියෙනවා. හරි. ඇමරිකානු පුරවැසිකමක් තියෙනවා. ඉන්දියානු ඥාති සම්බන්ධයක් තියෙනවා. එතුමාත් මේවා පිටිපස්සේ ඉන්නවද නැද්ද අපි දන්නේ නැහනේ. රටේ ජනතාව දන්නේ නැහැ. ඉන්දියාවට මේ වරාය කොටසක් දෙන එක ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා රටේ ජනතාවට එතුමා කියන්න ඕන මේ ජාතික ප්‍රශ්නයේදී එතුමාගේ ස්ථාවරය කුමක්ද කියලා. අවසාන වශයෙන් චම්පික රණෝක මහත්තයා එතුමාත් ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා කියලා තමයි කියන්නේ. එතුමා හැම වැඩපිළිවෙලක් යනවා කියලා කියවෙනවා. හරි. චම්පික රණෝක මහත්තයා කියන්න ඕන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණලා තිබෙනවා. විකුණන්න සූදානම් කරලා තිබෙනවා. අවබෝධතාවගේ සුමුට ගිහිල්ලා තියෙනවා. ඔබතුමා මොකද්ද මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය? ජනමත විචාරණයක් නම් තියෙන්නේ එකඟද නැද්ද මේකට? එතුමා කියන්න ඕන. එතකොට දැන් මේ අපි මේ විමසීම කරන්නේ මේක ජාතික දේශපාලන වකීමක් තියෙන නිසා ජාතික වශයෙන් රටගෙන කැක්කුමක් තියෙනවායි කියලා ජනතාව හිතන් ඉන්න පිරිසක් ගැන තමයි අපි මේ සඳහන් කළේ. ඊළඟ ජනාධිපතිවරණයටත් අදාළකමක් ඇතුව දැන් අපි උත්සාහ කරන්නේ කලින් කිව්වා වගේ මේ ජැටිය විකිණීම නතර කරගන්න. අපිට තනිවම නතර කරන්න හයියක් තියෙනවා නම් අපි මෙහෙම කතාවක් අද කියන්නේ නැහැ. අපිට තනිවම මේ සටන ජය ගන්න බෑ. පැහැදිලිවම අපිට ඕනකමක් තියෙනවා. හම්බන්තොට වරාය විකුණද්දී අපි සටන් කරා, අරගල කරා, ඒ ගම්වල ගිහිල්ලා රැස්වීම පැවැත්තුවා, වරාය සේවකොත් එක සටන් කරා. අවසානයේදී අපිට සම්පූර්ණ ජයක් ලබන්න බැරි වුණා. ඉඩම් ටිකක් බේරගත්තා. නමුත් වරාය වික්කා. ඇත්තම කතාව ඒත් අපි පරාදයි. ජයග්‍රහණය ලැබුවා කියලා කියන්නේ අපි හොඳට පරාද වෙච්ච අය සටන් කළා. ඊළඟට කොළඹ වරායේ දකුණු කොටස ඒකේ සටනක් ගියේ නැහැ. නමුත් එතන චීනයට දීලා තියෙන්නේ සම්පූර්ණ මේක චීන. එතන එහා පැත්තේ හදනවා මොකද්ද වරාය නගරේ. ඒකෙත් සැලකුතු ප්‍රමාණයක් චීනයට අයිතියක් තියෙනවා. එතන අනිත් පැත්තේ ගත්තම සැන්ඩ්‍රිල්ලා එක චීනේ. දැන් ලංකාවේ ජනාධිපතිවරයා චීනේ ගියාම ප්‍රවෘත්ති වාර්තා වුණා චීනයේ දේපල. චීනයේ දේපල ලංකාව ඇතුලේ තියෙන චීනයේ දේපල. චීනයේ දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා චීන ආරක්ෂක භටයෝ මේවට යොදවන්න ඕන කියලා සාකච්ඡාවක්. එතුමා එහෙම කිවිසුමකට එකඟතාවයට ගියා කියලා කතාවක් ආවා. ඒක එතුමා විසින් රටට පැහැදිලි කර යුතුයි එහෙම එකක් අසංකරාද නැද්ද කියලා.